අපි සුනකෙක් අපේ පවුලට එකතු කරගද්දී වාසි වගේම අවාසිත් තියෙනවා. වාසි විදියට බැලුවාම අපිට හොඳ යාළුවෙක් ඒ වගේම හොඳ ආරක්ෂකයෙක් හම් වෙනවා. ඒ වගේම සුනකෙක් පවුලට එකතු වුනහම පවුලට ලොකු සතුටක් වගේම අපිට ලොකු මානසික සුවයකුත් ලැබෙනවා. ආවාසි තමයි මේ අයව හරියට ට්‍රේන් කරන්න ඒ වගේම පිළිසිඳු කරන්න වෙනම කාලයක් වගේම ශ්‍රමයක් වැය කරන්න ඕනේ. ඒ නිසා මං හිතුවා උගලන්ට පිළිසිඳු කරන්න වෙනම කාලයක් ශ්‍රමයක් වැය කරන්න ඕනේ නැති ලෝකේ ඉන්න පිළිසිඳුම සුනකයෝ 10 දෙනා ගැන උගලොත් එක්ක විස්තර කතා කරන්න ඕනේ කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැති වීඩියෝ එකට යමු. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් අදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් please මාව subscribe කරන්න. ඒ වගේම පළහැදෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. 10 ඩොබර්මන්. ඩොබර්මන් කියන්නේ ලෝකෙනි ඉතාම හොඳ ආරක්ෂක මුරසුණුකෙක්. ඒ වගේම මෙයා හරි ආසයි පිළිවෙලකට පිරිසිදු ඉන්න. මෙයාගේ ඇඟේ එක ලෝම තට්ටුවයි තියෙන්නේ. ඉතින් මෙයාගේ මේ ලෝම තට්ටුවේ වැදගත්කම තමයි ලෝම හැලෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් අඩුවෙන් තමයි හැලෙන්නේ. ඒ නිසා මෙයාව සතියට එකපාරක් දෙපාරක් බ්‍රෂ් කරාම හොඳටම ඇති. මෙයාව එක දිගට නාවන්න ඕනේ නැහැ. ඉතින් මෙයා ඔයා මෙයාගේ ඇඟේ කුණු දූවිලි හිම ගොඩාක් තියෙනවා දැක්කොත් තෙතරෙදි කෑල්ලකින් පිය දැම්මහම හොඳටම ඇති. 9 අකීට. මේ ජපනීස් සුනකයා ගොඩාක් පරණ අතීතයේ ඉඳන් එන සුනකෙක්. මෙයා මුළු ලෝකෙම ජනප්‍රිය වෙච්ච සුනකෙක්. මෙයාගේ තියෙන බුද්ධි මට්ටමයි ආරක්ෂක සුනකෙක් විදියට මෙයා ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙයා හරිම ලස්සන සුනකෙක්. මෙයාගේ ඇඟේ ගොඩාක් ලෝම තියෙනවා. ඒ නිසා අපි හිතනවා මෙයාව දිනපතා බ්‍රෂ් කරන්න ඕනේ, නාවන්න ඕනේ, නිතර මෙයාගේ ලෝම පිරිසිදුව තියන්න ඕනේ කියලා. නමුත් පුදුමයකට වගේ අකීටව එච්චර ලොකුවට පිරිසිදු කරන්න ඕනේ නැහැ. පොඩි දේවල් කීපයක් කළා මෙයා පිරිසිදුව තියාගන්න පුළුවන්. ඒ වගේම අකීටලා ලෝකේ ඒ කට්ටියගේ පිරිසිදුකමට හරිම ප්‍රසිද්ධයි. අකීට හරි ආසයි යාගේ කූඩුව පිරිසිදුව තියාගන්න. මෙයා නිකන් පූසෙක් වගේ ලෙව කාලේ යාගේ ඇඟ ඒ වගේම කූඩුව එහෙම පිරිසිදුව තියාගන්නවා. ඒ නිසා මෙයාව ගෙදර ඇතුලේ වුණත් හදන්න පුළුවන්. 8 පූඩල්. පූඩල් කියන්නේ ලොකු ජවයක් ශක්තියක් වගේම ඉතා හොඳ බුද්ධි මට්ටමක් තියෙන සුනකෙක්. මෙයාව වතුරේ වැඩ කරන සුනකෙක් විදියට තමයි හදලා තියෙන්නේ. පූඩල් සයිස් 3කින් ඉන්නවා. ඒ තමයි ස්ටෑන්ඩඩ්, මිනියේචර් සහ ටෝයි වර්ෂන්. මෙයා ඉතා හොඳ පවුල් සුනකෙක්. ගොඩාක් පූඩල්ලා අයිතිකාරයෝ හරි සතුටුයි පූඩල් කෙනෙක් අයිතියෙක් ගැන. මෙයාගේ කර්ලි ඒ වගේම රවුන්ඩ් රවුම් ලෝම තට්ටුවක් තියෙන්නේ. එහෙම ලෝම තට්ටුවක් තිබ්බට මෙයාගේ ලෝම හැලෙන්නේ ගොඩාක් අඩුවෙන්. මෙයාගේ ඇඟේ ලෝම ගොඩාක් තියෙනා වගේ පෙන්වට මෙයාගේ ඇඟේ එක ලෝම තට්ටුවයි තියෙන්නේ. හැබැයි මෙයා හදන එකේ පොඩි අවාසියක් තියෙනවා. මොකද මෙයා වෝටර් ඩොග් බ්‍රීඩ් එකක්. ඒ නිසා මෙයා වතුරේ මඩේ එහෙම දඟලන්න ටිකක් ආසයි. එතකොට ඇඟේ මඩ එහෙම ගෑවුනහම ටිකක් නාවන්න පිරිසිදු කරන්න එහෙම ඕනේ. 7 ග්‍රේහවුන්. ග්‍රේහවුන් කියන්නේ ඉතාම අලංකාර ලොකු ජවයක් ශක්තියක් තියෙන ඇත්ලටික් ලස්සන ඇඟකට හිමිකම් කියන සුනකේ. මෙයා ස්වාමියාට ගොඩාක් ආදරේ වගේම යාගේ මුළු ජීවිතේම යාගේ ස්වාමියාට කැප කරනවා. ඒ වගේම පවුලත් එක්කත් මෙයා ලොකු බැඳීමක් ඇති කරගන්නවා. මෙයා පෙනුමෙන් ඉතා ලොකු සුනකෙක් වුණාට මෙයා ඉතා හොඳ පවුල් සුනකෙක්. මෙයාගේ පෙනුමෙන්ම පේනවා මෙයා ඉතා පිරිසිදු සුනකෙක් කියලා. මොකද මෙයාට පොඩි ලෝම තට්ටුවක් තමයි තියෙන්නේ. මෙයාව සතියට එක පාරක් දෙපාරක් බ්‍රෂ් කරාම ඕන වටත් වඩා වැඩි. ඒ නිසා මෙයාගේ ලෝම තට්ටුව පිරිසිදු කරන්න හරිම ලේසි. ග්‍රේහවුන් කියන්නේ ඉතාම නිශ්ශබ්ද සුනකෙක්. අඩුම තරමේ ගෙදර සුනකෙක් ඉන්නවද කියලා දන්නේ නැති තරමට මෙයා නිශ්ශබ්දයි. ඉතින් වාට ගෙදර ඉද්දි මෙයා හොයා ගන්න බැරි වුණොත් වාගේ සෝෆා එක උඩ බලන්න අනිවාර්යෙන්ම මෙයා සෝෆා එක උඩ ගුලි වෙලා නිදාගෙන ඇති. මොකද මේගොල්ලෝ හරි මාසයි සෝපාසු තැන්වල ගුලි වෙලා නිදාගන්න. 6 ඉංග්ලිෂ් බුල් ටෙරි. ඉංග්ලිෂ් බුල් ටෙරි කියන්නේ සාමාන්‍ය මේ ලිස්ට් එකේ ගොඩාක් උඩින් ඉන්න ඕන සුනකේ. මොකද මෙයාට පොඩි පිරිසිදු ලෝම තට්ටුවක් තමයි තියෙන්නේ. ඒ වගේ මෙයාගේ ලෝම ගොඩාක් අඩුවෙන් තමයි හැලෙන්නේ. සාමාන්‍ය ඉංග්ලිෂ් බුල් ටෙරියල හරි පිළිවෙලකට ඉන්න ආස සුනකයෝ ජාතියක්. ඒ වගේම හැම බුලි බ්‍රීඩ් එකකටම පොඩි ලෝම තට්ටුවක් තමයි තියෙන්නේ. නමුත් මෙයාට ටෙරිය සුනකයෝ මැක්ස් වෙලා තියෙනවා. ඒ නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙයා සෙල්ලම් කරන්න, දුවන්න, පනින ගොඩාක් ආසයි. නිසා ඇඟේ නිතරම කුණු දූවිලි ගා ගන්න පුළුවන්. හැබැයි එක සැරයක් නැවුවා මේ ඔක්කොම කුණු දූවිලි එක පාරෙන් යනවා. මොකද මෙයාව නාවන්නේම හරිම ලේසි. 5 ඩල්මේෂන්. මෙයාට තියෙන ඉතාම ලස්සන ලෝම තට්ටුවක්. ඒ වගේම පොඩි ලෝම තට්ටුවක් තමයි තියෙන්නේ. ලෝම ගොඩාක් අඩුවෙන් තමයි මෙයාගේ හැලෙන්නේ. මෙයාව දඩයම් සුනකෙක් විදියට තමයි හදලා තියෙන්නේ. මෙයාගේ මේ ලෝම වලින් හදනවා ස්වභාවික තෙල් තට්ටුවක්.
ඉතින් මේ තෙල් තට්ටු උදව් වෙනවා මෙයාගේ ඇඟේ කුණු දූවිලි හැම ඇලෙන එක නවත්තන්න ගොඩාක් අය කියන ප්‍රසිද්ධ කතාවක් තමයි මේ ඩල්මේෂන් මඩේ පෙරලුණොත් එයාගේ ඇඟ අපිරිසිදු වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මෙයත් නිකන් පූසෙක් ඒ වගේම අකීට වගේ ඇඟ නිතරම ලෙව කාලා පිරිසිදු කරගන්න. ඒ වගේම මෙයා පිරිසිදු ඉන්නත් ආස සුනකේ මෙයා පිරිසිදු තැන්වල තමයි ඉන්නත් ආස. ඒ නිසා ගෙදර ඇතුළුණත් මෙයාව හදන්න පුළුවන්. හතර ඩෝගෝ ආජන්ටිනෝ මෙයා ඉන්නේ ආජන්ටිනාවෙන්. ආජන්ටිනා මස්ටිෆ් කියලාත් මෙයාව හඳුන්වනවා. මෙයා ඉතා විශාල මසල් ස්පිරිච්ච ආරක්ෂක සුනකෙක්. නමුත් මෙයාව හැදුවේ වලස්සු සිංහයෝ වගේ ලොකු සත්තු දඩයමට. ඉතින් ඩෝගෝ ආජන්ටිනෝ කියන්නේ ඉතා හොඳ දඩයම් සුනකෙක්, හොඳ ආරක්ෂක සුනකෙක්, ඒ වගේ මුරු සුනකෙක් වගේම හොඳ පවුල් සුනකෙක්. මෙයාට පොඩි සුදු පාට විශේෂ ලෝම තට්ටුවක් තමයි තියෙන්නේ. ඉතින් සතියට එක පාරක් දෙපාරක් බ්‍රෂ් කරාම හොඳටම ඇති. නිතරම නාවන්න ඕනේ. ඉතින් වාට ඕනනම් ඉතා පිරිසිදු හොඳ ආරක්ෂක සුනකෙක් ඩෝගෝ ආජන්ටිනෝ තමයි ඉතාම හොඳම සුනකයා. තුන චව් චව්. ඉතින් මෙයාගේ නම කිව්වහම පුදුම වෙන්නේ නැති මෙයා කොහොමද පිරිසිදුම සුනකයෝ දහ දෙනා අතර ඉන්නේ කියලා. මොකද මෙයාට තියෙන ඉතා දැකුම්කළු දිග ලෝම තට්ටුවක්. අනික මෙයා නිකන් ටෙඩි බෙයා කෙනෙක් වගේ. හැබැයි මෙයාගේ ලෝම හැලෙන්නේ ගොඩාක් අඩුවෙන්. මෙයාගේ ලෝම හැලෙන කාලට හොඳට පීරලා ඒ ලෝම අයින් කරලා දැම්මහම ගොඩාක් ලේසියි. මොකද ලෝම හැලෙන්නේ නැතු කාලයක් තියාගන්න පුළුවන්. මෙයා තකිට ඩල්මේෂන් වගේ හරි කැමැතියව පිරිසිදු කරගන්න. ඒ වගේම එයාත් ආස පිරිසිදු තැන්වල ඉන්න. අනික විශේෂ දේ තමයි සාමාන්‍යයෙන් සුනකින්ට විශේෂ වෙච්ච සුවඳක් තියෙනවානේ. අන්න ඒ සුවඳ මේ චව් චව්ගෙන් එන්නේ නැහැ. දෙක බොක්ස. බොක්ස කියන්නේ පොඩි දිලිසෙන ලෝම තට්ටුවක් තියෙන සුනකෙක්. ඒ වගේ මේ ලෝම විසින්ම පිරිසිදු කරගන්න ලෝම තට්ටුවක් තමයි මෙයාට තියෙන්නේ. මෙයා හොඳ මුර සුනකෙක්, ඒ වගේම හොඳ පවුල් සුනකෙක්. සුනක සෙල්ලම් වලට මෙයා හරිම දක්ෂයි. මෙයා හැම දෙයකටම දක්ෂ සුනකෙක්. ජර්මනියෙන් තමයි මෙයා ඇවිත් තියෙන්නේ. කතාවක් තියෙනවා බොක්ස ලවන ආවන්න ඕනේ නැහැ, පිරිසිදු කරන්න ඕනේ නැහැ, නියපොතු කපන්න ඕනේ නැහැ කියලා. මොකද මෙයා එච්චර පිරිසිදුයි. මෙයාගේ මේ දිලිසෙන ලස්සන ලෝම තට්ටුව සතියට එක පාරක් දෙපාරක් තෙතරෙදි කෑල්ලකින් පිරිසිදු කරාම ඔයාට මෙයාව හොඳට පිරිසිදුව තියාගන්න පුළුවන්. එක ඇමරිකන් හයාලස්ටෙරිය. මෙයාගේ පිරිසිදුකම උපරිමයයි. ඒ වගේම මෙයාගේ ඇඟේ ලෝම නැහැ පිරිසිදු කරන්න. ඒ නිසා මෙයාව පිරිසිදු කරන එක හරිම ලේසි. මෙයාගේ ඇඟේ ලෝම නැති නිසා හැම හරිම සංවේදී. ඒ නිසා හැම ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ අවුවෙනුයි සීතලෙනුයි. ඉතින් ඔයා මෙයාව හදනවා නම් ඔයාට හම්බ වෙනවා ඉතා සෙල්ලක්කාර ලොකු ශක්තියක් තියෙන ඉතා බුද්ධිමත් හොඳ යාළුවෙක්. ඉතින් මං හිතන ඔයගොල්ලෝ අද වීඩියෝ එක බලලා ලෝකෙන්න පිරිසිදුම සුනකයෝ දහ දෙනා ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මාත් එක මෙච්චර වෙලා හිටියට තැන්ක් යූ. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් කරන් මං ආයි හම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම්මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගලන්ට සුබ දවසක්.